ජනාධිපතිවරයා පහුගේ සතිය තුළ ජාතියා අමතල්ල එවගේම නීතිකඥවුරුන්ගේ ජාතික සමුලුවේදී නූරෙලියයේදී විශේෂ්‍ය ප්‍රකාශයන් ගණනාවක් කරා මෙරටේ දේශපාලය පිළිබඳව ආර්ථිකය පිළිබඳු.ඒවගේ මනික් පැත්තෙන් අපට පේන්න තියෙනවා මෙ විකාශන අධිකාරි පනතක් පිළිබඳව රට තුළ බරපදල සාකච්ඡාවක් ඇැතිවීමින් තියෙනවා. එවගේඊට පෙර සති දෙකේ ජාතිවාදය ඇවිසීම් සඳහා සැලකීතු මැදිහත්තිම් ප්‍රමාණයක් ඒ කණ්ඩායම් විසින් කරා අද වෙනකට පොඩි යටපත්තිමක් සිද්ද වුනාට එවැනි ප්‍රවණතාවයපුත් මේරටේ ඇතිවෙමින් තිබුණ. එවගේම අපිට පේනවානිත් පැත්තෙන් පුද්ධමනය අඩු කරන්න. එවගේ අත්තේවශ බාන්ඩවල මිලාඩු කරන්න මහජන සේවාන ශක්තිමත් කරන්න ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නවා. තයාකාරයට ගත්තාම රට, සැලකතු ප්‍රමාණයකට ස්ථාරව වෙමින්තියෙනව කියෙන කාරණය හරිම පැහැදිලි ආර්ථික වශයෙන්ෂා දේශපාලනික වශයෙන්. ජනාධපතිවරයා ජාතියාමතල කිවවෙත් ඒක මයි. ඔහු කිව්වා අපි අමාරුව වැටුම් රට ගියවුරුද්දේ ජුලි ජුනි වගේ වෙනකොට දෙැවන්තාආමාරුුවක වැටල තිබරුණු ට ආර්ථක වයෙන් දැන් අපි මේකයි සැලක තු ප්‍රමාණකට සරහටරක නැවිලා තිය. ඒ වගේම මේ රට තවුරුදු පහක් යැනකොට ස්ථාවර්තත්වයකට පත්කරනොයකින කාරණයක් ජනාධීවතිවර හරි පැහැදිලියීමම ප්‍රකාශ කරා ඒ වගේම අපට පේන තියෙනවා ඒ කියන දේ මහපොලොවේ යථර්ථයක් බවට පත්කරමින්න ඉන්නම් ඒක හරි පැහැදිලි අපි දැක්කා ජනතාවගේ අතිවාසිකම් පැත්තෙන් ගත්තු ජීවත්තමගෙනක කිය කාරණයට දැන් අද ගෑස්මිල් අඩු කරා හරි පෙටරල් මිල් අඩු කරා ට පෙටල් ගෑස් මිල් අඩු කරලා හටේ ජනතාවගේ අත්‍යවශ බාන්්ඩවල මිල සැලකිතු ප්‍රමාණයකට පහල දාන්න අන්ඩු අක් විදියට සැලකිතු මැදිහත්වීමක් කරමින් ඉන්න ඒවගේම මේ ආර්ථික ප්‍රසංස් කරන ඇතුළේ කෘපියල ශක්තිමත් වෙලා ඩොලරය දිකින් දිගනව පහල්ට වැටමින් යන දැන් අද සතිය වෙනකොට ඩොලරේගේ ආසන් වශය රුපියල් දෙසිේ අසුූ පහකට වගේ ප්‍රමාණයකට පත්වමින් තියන